හිතවතුනි අප සියල්ලන්ගේ ජීවන ගමනේ අප එමෝම නොනවති ගමන් කරන්නෙමු සැබවින්ම ඒ කුමක් නිසාද ප්‍රධාන දේ අප ජීවත් වීම සඳහාය දෙවනුව අපි එකිනෙකාගේ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහාය බෝ අය හොඳින් හෝ නරකින් ඒ අරමුණ කරා ළඟා වෙති ජය පරාජය සියල්ලන්ට හිමි වූවත් ඒ සියල්ල කිසිවෙකුත් අවසානයේ යනතනට රැගෙන යන්නේ නැත එයයි ලෝක සත්‍යතාවය ජයග්‍රහණය සඳහා වමනා උත්සාහය පිළිබඳව ශුද්ධ බයිබලයේ මතේතුමාගේ පොතේ 9 වන පරිච්ඡේදයේ 24 හා 25 වන පදවල මෙසේ සඳහන් කොට ඇත දුවන ස්ථානයේ ඊ සියල්ලන්ම දුවන නමුත් තෑග ලබන්නේ එකිනෙකම බව නොදනිවෝද එසේම නුඹලාත් ලබා ගන්න පිණිස දුවපල්ලා දිනෙන පිණිස වීර්ය කරන්නා වූ සියල්ලෝම සියල්ලෙහි පමණ දෙන එසිරති ඔවුන් එසේ කරන්නේ දිරන්නා වූ ඔටුනක් ලබා ගන්න පිණිසය යනුවෙන් ඉතින් දයබර හිතෝතුනි දිව්‍යන් වහන්සේගේ සත්‍ය වචනයෙන් අපට පෙන්වා දෙන්නේ මේ ස්ථිර නැති ලෝකයේ ජීවත් වෙන අපි සියල්ලෝම මිය ගොස් පොළවට පස් වී දූවිලි බවට පත්වන බවය එමෙන්ම අපසතු සියලු ධනය ආදී පොළ මොහොතින් නැති වී දිරා යන බවය ඒ මක් නිසාදයක් අප අපටම අයිති නැත අප සියල්ලෝම අයිති වන්නේ මුළු ලෝකෙම පාලනය කරන සර්ව බලධාරී දිව්‍යන් වහන්සේටය එබැවින් අප දිව්‍යන් වහන්සේගේ සත්‍යතාවයේ ධර්මිෂ්ඨකම නැමැති ඔටුන්න ලබා ගැනීම පිණිස අදිෂ්ඨානයෙන් ගමන් කරමු